මම චමීර පෙරේරා, එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක, වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු, පළමුව දේශපාලන ව්‍යාපාරයේ කැඳවුම්කරු. මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙනවා DMD අබේරත්න සහෝදරයා, එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, එවගේම ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති සහෝදරයා. පැමිණ සිටින මාධ්‍යවේදී සහෝදරයන්ව බොහොම සහෝදරාත්මකව පිළිගන්නවා. ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි සැප්තැම්බර් 21 වෙනිදා මහයකා පැන්නුවා. අපේ කතාව, අපේ ගමේ කතාවෙන් කියනවා නම් මහයකා පැන්නුවා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ඒ රනිල් වික්‍රමසිංහගේ මහයකා, ඒ මහයකාව අපි පැන්නුවා. වික්‍රමසිංහව පැන්නුවා. දැන් නොවැම්බර් 14 වෙනිදා අපිට පැවරිලා තියෙනවා ඒ යක් පැටවු ටික පන්නන්න. එක්සෝසයිසින් ඩෙවිල්ස්, මේ යකුන් පැන්නීමේ යාතු කර්මයට මේ රටේ ජනතාව නොවැම්බර් 14 වෙනිදා සූදානම් විය යුතුයි. ඔබ අපි සියලු දෙනාම දන්නවා මේ යක්කු, මේ යක්ෂයන්, මේ ලේ පිපාසිත, ලේ වගුරෝපු, ලේයින් බලයට පත්වුණු, ඒ ලේ තැවරුණු මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව, මේ යුන්ටාවේ යකුන් මේ රටේ ජනතාවගේ රීරි මාංශයම හූරා කමින් අපි මත වැඩුණු පිසාචයන්, මේ රටේ මිනිස්සුන්ගේ ලේයින් මසින් හැදී වැඩුණු පිසාචයන්, මේ පිසාචයන් පන්නා දැමීමේ මහා යාතු කර්මය තමයි නොවැම්බර් 14 වෙනිදාට මේ මහමැතිවරණයෙන් මේ රටේ ජනතාව මත පැවරී තියෙන මහා කාර්යභාරය. මේ රටේ ජනතාව පළවෙනි සටන ජයග්‍රහණය කළා. ඒ මහායකා පැන්නීම මේ රටේ ජනතාව මත කම්පන ධර්මය මුදාහරිමින් මේ රටේ ජනතාව මත ඒ මහා දැවැන්ත බදු ප්‍රහාරයන් එක පිට එල්ල කරමින් මේ රටේ ජනතාව මර්ධනය කරන අනපනත් ගෙනෙමින් මේ රටේ ජනතාව මර්ධනය කරන ඔන්ලයින් පනතේ ඉඳලා ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනත, පුනරුත්ථාපන පනත, මේ සියලු අනපනත් ගෙනෙමින් මේ රටේ ජනතාව එකට පාග මේ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වළදෙමු. ඒ මහයකා පැන්නීමට මේ රටේ ජනතාව නිර්භය ලෙස කටයුතු කරා. නිර්භය ලෙස කටයුතු කළා. අපි අද ඒ සතුට මං හිතන්නේ නිදහස භුක්ති විඳින මොහොතක්. ඒ ජනතාවගේ ඇක්ෂන්ස්, ජනතාවගේ පර්ෆෝම් එක කළ නොහැකියයි කිව් දේ කළ හැකියයි පෙන්නපු උදාර ජනතාවක්, විප්ලවීය ජනතාවකට අපි ආචාර්ය පුද කළ යුතුයි. පෞගිය කාලෙම කිව්වේ 103 කොහෙද, 150 වෙන්නේ, 140 වෙන්නේ, 103 කොහෙද නගින්නේ කියලා. හැබැයි මතක තියාගන්න 103 143 වෙලා පෙන්නවා. 150 102මාරට බැස්සුවා. ඒක තමයි මේ රටේ ජනතාව විප්ලවීය ජනතාවක් කියන්නේ. 103 143 කළා, 150 102මාරට බස්සපු රටක්. ඒ විතරක් නෙමෙයි, ඒකට උද්දීපනය ලැබුණේ අපිට අමතක කරන්න බෑ ඒ මහා දැවැන්ත මහජන නැගිටීම, නැත්නම් අරගලය. ඒ අරගලයට අපි හිස ඔසවා අපේ ආචාර්ය හිස නමාචාර කළ යුතුයි. එයින් ලැබුණු උද්දීපනය, ඒ ස්පිරිට් එක, අපි කියන්නේ මොරල් එක අපිට අමතක කරන්න බෑ අරගලයෙන් ලැබුණු. 69 ලක්ෂයක් ගත්ත පාලකෙක් එළියට ඇදලා දාන්න තරම් මහපාරට ඇවිල්ලා සටන් කරන්න පුළුවන් වෙච්ච මහා දැවැන්ත විප්ලවීය ජනතා අභිලාෂයක්, ඒ ජනතා මොරල් එකක් පෙන්නපු රටක්. එනිසා එවැනි රටක කළ නොහැක්කක් නැත කියන එක
අපිට කරන්න බැරි දෙයක් නැහැ කියන එක තමයි ජනතාව සැප්තැම්බර් 21 වෙනිදා පෙන්වුවේ. සැප්තැම්බර් 21 වෙනිදා පෙන්වුවේ. එනිසා එහි එනිසා මේ වන විට අපිට පේනවා බොහොම විවෘතයි. ජනතාව ඇක්ෂන්ස් වල ඉන්නවා. ජනතාව ක්‍රියාකාරීත්වයේ ඉන්නවා. කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් අභිලාෂයක්, මහජන අභිලාෂයක් පෙන්눔 කරලා තියෙන මොහොතක්. ඉතින් ඒ අභිලාෂය නියෝජනය කරන දේශපාලන ආචාර ධාර්මික පරිවර්තනයක් ආරම්භී තිබෙනවා. මේ දක්වාම තිබුණු මේ පරිවර්තනයේ විශේෂයෙන්ම අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණේ ඊටම කේන්ද්‍රීය කාරණයක් තමයි මේ රටේ ජනතාව සහ මේ රටට ලෝකයට ලබා දීලා තියෙන ඊටම බරපතල වටිනාකමක් තමයි මේ දක්වා තිබුණු ඊටම නපුරු ආඛ්‍යානයක්, නපුරු කතාවක්, ඒ කියන්නේ nefarious narrative එකක්, story එකක් වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයත් එක්ක. මේ දක්වාම තිබුණේ මේ අවුරුදු 40-50 කාලයේ පුරාම අපි දැක්කේ රටේ ජනතාව ඉන්නේ ආර්ථිකයට, රටේ ජනතාව ඉන්නේ ණයගත්ත එවුන්ගේ ණය ගෙවන්න. උන්ට බදු ගහලා උන්ගේ දුක, උන්ගේ පව් ගෙවන්න තමයි මේ රටේ ජනතාව ඉන්නේ කියන ඒ නපුරු කතාව. නැත්තම් profit over the people කියන එක ලෝකෙම කියන්නේ මේ නව ලිබරල් මේ දැක්ම ගෙනල්ලා තියෙන්නේ profit over the people. නැත්තම් ලාභය ජාවාරම ජනතාවට වඩා ඉහළයි. ජනතාව ඉන්නේ ඒ වෙනුවෙන්. ලාභය වෙනුවෙන් සූරාගෙන කන්න. ඒ සඳහා යොදාගෙන තියෙන ජනතාව කියලා කියන්නේ නිකම්ම නිකං ඕන වෙලාවකට අරගෙන හපලා දාලා එළියට දාලා කීතු කීතු කළ විසි කරලා දාන නිකන් සුන්ඩුන් බවට පත් කරන දේවල් things ජනතාව කියන්නේ. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන් කියන එක අනුර කුමාර සහෝදරයා පෙන්නවා. නෑ. People over the profit. ආර්ථිකය තියෙන ජනතාවට කියන එක අනුර කුමාර සහෝදරයා මේ දවස් කීපය ඇතුළත පෙන්නලා තියෙනවා. ඒ නිසා තමයි පියවර අරගත්තේ. ඔහු නිතරම කිව් දේ තමයි අපි දැක්කා ඔහුගේ ජනාධිපතිවරණ සටනේදී උනිතරම කිව්වා අපි බාර ගන්නවා ජනතාව. ජනතාව රැක ගැනීම අපි බාර ගන්නවා. ඒක ආරම්භ කළා. මේ බදු ගහලා මේ රටේ ජනතාව තෙරපලා තියෙන එකකින් එක නිදහස් කිරීම ආරම්භ කරමින් ජනතාවට සහන ලබා දීම ආරම්භ කළා තියෙනවා. ඒ ජනතාව රැක ගැනීමේ දේශපාලන ධර්මය, දේශපාලන දැක්ම, ඒ නපුරු කතාව වෙනස් කිරීම ආරම්භ කළා තියෙනවා. ජනතාව රැක ගන්න ඕනේ. ඒකයි වගකීම. දුක දරා ගැනීම. රාජ්‍යයේ වගකීම ජනතාවගේ දුක දරා ගැනීම. ඒක වමේ කතාවක්. නැතන් ඒක අනුර කුමාර සහෝදරයා පෙන්නවා. ජනතාවගේ දුක දරා ගැනීම. එහෙම නැතුව මේ පැලැන්තියේ දුක දරා ගැනීම නෙමේ ජනතාව කරන්න ඕනේ. අපි මේ දක්වා කරේ මේ පැලැන්තිය. මේ පැලැන්තියේ පව් කරගහපු එක. මේ ජාවාරංකාර පැලැන්තියේ පව් කරගහපු එක. ඒක අපි දැක්කා. උන් ගත කරන සුඛෝපභෝගී ජීවිතය. ගේ ලක්ෂරි ලයිෆ් එක. ඉම්පීරියල් ලයිෆ් එක. ඒ මහේෂාක්‍ය ජීවිත. ඒ මහේෂාක්‍ය ජීවිත වෙනුවෙන් අපි අපේ රීරි මාංශයම හූරගෙන කන්න දුන්නා. උන් අපේ පටි තද කරලා අපේ රීරි මාංශය හූරාගෙන කෑවා. දැන් ඒ පටි නිදහස් කරමින් ජනතාවට හුස්ම ගන්න පුළුවන්. ජනතාව රැක ගන්න පුළුවන් කියන ඒ රාජ්‍යයේ වගකීම මේ මොහොතේදී මේ සුළු කාලයක් ඇතුළත ඒ යන ගමන අපි යන්නේ එතනට කියන එක අනුර කුමාර සහෝදරයා ප්‍රමුඛ මේ ජාතික ජනබලවේගයේ පරිවර්තනය මගින් පෙන්වලා තිනවා. ඒ නිසා අපි ඒක ගරු කළ යුතුයි. මේ මොහොතේදී අගය කළ යුතු කාරණයක්. තව දොරටත් ඒ nefarious story එක, ඒ දුෂ්ට කතාව අවසන් කළ හැකි යන්න ඒ සඳහා අවශ්‍ය කරන්නේ දේශපාලන නායකත්වයක්, දේශපාලන සහ ආචාර ධාර්මික නායකත්වයක් යන්න පෙන්눔 කළා තියෙනවා. සාපිට අවශ්‍ය කරන්නේ මේ ඉදිරියට ගෙන යන එක. ඒක තමයි මේ රටේ ජනතාවගේ වගකීම. එහෙනස අපි බොහොම පැහැදිලිවම කියනවා ජනතාව ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒකට ප්‍රතිචාර දක්වනවා නොවැම්බර් මාසේ 14 වෙනිදා. ඒ ජනතාවගේ
දුකදරා ගැනීමේ ඒ සංවේදී භාවය. ඒ සංවේදී භාවය. එවැනි සංවේදී දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් තවදුරටත් මේ රටේ ජනතාව පෙනී ඉන්නවා. ඒකට සූදානම්. ඒකට ප්‍රතිචාර දක්වනවා. ජනතාව ඒකට ක්‍රියාකාරීත්වයට එනවා. මම ජව සම්පන්න වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒක ලියලා තියාගන්න පුළුවන් කාරණයක්. මම නැවතත් කියන්නේ මේ ලබාගත් ඡන්ද ප්‍රමාණය තවත් ලක්ෂ 30කින් විතර වැඩි වෙනවා. මතකද? ලක්ෂ 30කින් විතර වැඩි වෙනවා. සජිත් ප්‍රේමදාසගේ රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලක්ෂ 25කට වැඩි ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒක තමයි ජනතාවගේ ඇක්ෂන්ස් කියලා කියන්නේ. කරන්න බැරි දේවල් කරන්න පුරුවන් කියලා පෙන්වන එක. ඒක තමයි ජනතාවගේ ක්‍රියාකාරීත්වය. ජනතාව ප්‍රතිචාර දක්වන විදිය. මේ මොහොතේ ජනතාවට අවශ්‍ය කරන්නේ එවැනි සංවේදී. ජනතාව රැකගන්න පුළුවන් කිවෙන, ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්, ජනතාවට උත්තර දෙන, ජනතාවට විවෘත පරිවර්තනයක් ඉදිරියට ගෙන යාම, එවැනි ආණ්ඩුවක් පිහිටවා ගැනීමේ අවශ්‍යතාවය මේ රටේ ජනතාවට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රධාන පියවර තබල තිනවා මේ රටේ ජනතාව සැප්තැම්බර් 21 වෙනිදා. දෙවැනි පියවරට ජනතාව සූදානම් තීරණාත්මක පියවර තමයි මේ යක් පැටවු ටික පන්නා දැමීම. එක්සෝසයිසින් ඩෙවිල්ස්. මේ යක් පැටවුන් පන්නා දැමීම සඳහා ජනතාව පෙළ ගැහිමින් තිබෙනවා. මොකද මේ කිසි දෙයක් තනි අතකින් කරන්න බෑ. මේක නිකන් රාජපක්ෂ පවුලටවත්, ගෝඨාභය රාජපක්ෂටවත්, මහින්ද රාජපක්ෂටවත්, නාමල් රාජපක්ෂටවත් ලඝු කරන්න බෑ. මේ සියලු දේ කළේ ඒ රාජපක්ෂ, ඒ වික්‍රමසිංහ, ඒ යුන්ටාව හදාගත්ත ඒ ගුබ්බෑය මේ හිටපු ඒ සට්ටඹියන්ගෙන්, ඒ යක් පැටවුන්ගෙන් තමයි මේ සියලු දේවල් මේ අනපනත් ගෙනල්ල සම්මත කරගත්තේ. උන් ලයිට් කණුවගේ අත උස්සලා මේ රටේ පොහොර ටික නැති කිරීමේ ඉඳලා ඒකට අනුබලය දුන්නේ, අනුග්‍රහය දුන්නේ ඒ පනත්වලට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරපු මහින්දානන්ද අලුත්ගමගේ ඉඳලා මේ රටේ මහා විනාශයක් කරපු මේ මුහුදු කලාපය විනාශ කළ තව පරම්පරා ගණනකට මේ මුහුද විනාශ කරපු, ගොඩනගන්න බැරි විදිහට විනාශ කරපු රෝහිත අබේගුණවර්ධන වැනි ඒ යක් පැටව, එවැනි බලවේක පරාජයක, නපුරු බලවේක පරාජය කළ යුතුයි. මේ අවසානයේදී මේ රටේ ජනතාව ඉස්පිරිතාලයකට යන්න බය වෙලා බෙහෙත් හේතක් බෙහෙතක් උගුරට පල්ලෙහායින් දාගන්න තරම් බය වුණු, ඉස්පිරිතාල දැකදක ඉස්පිරිතාලවලට යන්න නැතුව හිටපු මහා භීතියක්, රෝහල් භීතියක් හදපු කෙහෙලිය රඹුක් පැල්ල වැනි බයක් හැකක් නැතුව ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කිව්වා ඉස්පිරිතාලයට යන හැම එකාම ආයි එන්නේ නැහැ. ඒ නිසා එන්නේ නැති එවුන්ට තමයි මල්සාලා තියෙන්නේ කියලා. එහෙම මිනිස්සුන්ට මේ රටේ ජනතාවට ඒ විදියට සලකපු, මේ රටේ ජනතාව ගැන ඒ විදියට හිතපු මේ පිසාචයන්, මේ යකුන් පන්නා දෙමීම සඳහා මේ රටේ ජනතාව පෙළ ගැහිමින් තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි, අපි හැම වෙලෙම කිව්වා මේ ජනාධිපතිවරණය ප්‍රමුඛ මේ අවුරුද්දේ අපිට තියෙන්නේ ඇබොලිෂනිස්ට් මූවමන්ට් එක. අහෝසි කිරීමේ ප්‍රවේශයක් අපි ගත යුතුයි. අපි කිව්වේ ඒක අහෝසි කරන්න. මේක සමතලා කිරීම, අතුගා දැමීමේ ප්‍රවේශයක් අවශ්‍ය කරලා තියෙන මොහොතක්. ඒක අපිට ආරම්භ කළ එහි පළවෙනි පියවර අපි මහයකා පැන්නීමෙන් ආරම්භ කළා. ඒ අතුගා දැමීම අපේ දෙවෙනි පියවර. මේ උඩහිඳලා පල්ලෙහාට වෙනකම් මහින්දානන්ද, රෝහිත අබේවර්ධන, මහින්ද අමරවීර, මේ ඉන්න නම් තොගේ, මේ නම් තොගේම බලන්න රඹුක් වැල්ලල මේ සියලු එහෙම මෙහෙට මෙහෙන් එහෙට ගිහිලා තියෙන, කොහෙන් ගියත් කාට හරි ඡන්දෙ දෙනවා නම්, අතක් උස්සනවා නම්, කතිරයක් ගහනවා නම් මේ පැලැන්තියට මං හිතන්නේ ඒ තරම් පාප කර්මයක් මේ රටේ ජනතාවට කියන්නේ එවැනි පාපයක් කරන්න එපා. කාළඟ දින්නේ කියන ප්‍රශ්නේ නෙමෙයි, කාගේ හරි බංකොලොත් වරායක නැංගුරන් දාලා ඇති. සජිත් ප්‍රේමදාසගේ බංකොලොත් වරායවල නැංගුරන් දාලා ඇති.
වාරකං ආචාර්ය වැනි අය නාලක ගොඩහේවා වැනි අය දැන් මේ බංකොලත් වරායවල් වල නැංගුරන් දාලා ඉන්නවා සජිත් ප්‍රේමදාසගේ. උන්ට දෙනවද? මැරෙන්නේ සත්තු මැරෙන්නේ මූදේ සත්තු මැරෙන්නේ වාරකං කාලයට කියලා කිව්වේ. එහෙම එවුන් ගැන මතක තියාගන්න, කියපු ඒවා මතක තියාගන්න. ස්පිරිතාල වලට යන ඔක්කොම එන්නේ නැහැ කියලා කියපුවා මතක තියාගන්න. තෙල් පෝර ටික නැති කළා ආලටයක් හොයාගන්න බැරි රටක් බවට පත් කරපු එවුන් ගැන මතක තියාගන්න. මේ එකෙක්වත් නැවත පාර්ලිමේන්තුවට නෙමෙයි, පාර්ලිමේන්තුව අතු ගන්නවත් සුදුසු නැහැ. මොකද කියන්නේ? පාර්ලිමේන්තුවට නෙමෙයි, පාර්ලිමේන්තුව අතු ගන්නවත් මුන් සුදුසු නැහැ. මොවුන් හැම එකෙක්වම අපි අය යක්කු පන්නනවා කියන්නේ. ඒ යක්කු පන්නනවා කියන්නේ එක්සෝසයිසින් ඩෙවිල්ස් කියලා කියන්නේ අපි. ඒ යක්කු පන්නනවා වගේ යාතු කර්මයක් අපි නොවැම්බර් 14 වෙනිදා කළ යුතුමයි. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒ වගේම අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා අපිට බරපතල හෘද සාක්ෂියක් තිබෙනවා. පහුගිය කාලවල විශේෂයෙන්ම මේ රාජ්‍ය ත්‍රස්තවාදයේ විසින් අහිමි කරපු ජීවිත පිළිබඳව ලසන්ත වික්‍රමතුංගගේ ඉඳලා මාධ්‍යවේදීන් අතුරුදහන් කරපු එක්නැලිගොඩ කීත් නොයාර් වැනියට පහර දීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, ඒ වගේම මේ කොළඹ අතුරුදහන් වූ තරුණයෝ, ඒ වගේම තජුඩීන් වැනි තරුණයෙකුගේ ඝාතනය, මොකද මේවා වෙනුවෙන් අපි අවුරුදු 10ක් විතර සටන් කළා. විශේෂයෙන්ම මේ රාජ්‍ය ත්‍රස්තවාදයේ මේ මුදාහැරපු භීෂණය හුදෙක් ඒවා පුද්ගලයන් තජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ මේ අයට, මේ පුද්ගලයන්ට ලැබෙන යුක්තියක් පමණක්ම නෙමෙයි, මේක මේ සමාජයට ලැබෙන, මේ සමාජයට අත්වෙන යහපතක්. නැවත මෙවැනි රාජ්‍ය ත්‍රස්තවාදයකට ඉඩ නැහැ, රාජ්‍ය භීෂණයකට ඉඩ නැහැ කියන පණිවිඩය අපි දිවිය යුතුයි. මේ පාපතරයන්ට, මේ පෞකාරයන්ට දඬුවම් දීලා ඒ ක්‍රියාමාර්ගය, මං හිතන්නේ ඒ නීතිමය ක්‍රියාමාර්ගය වෙනුවෙන් මේ රටේ ජනතාව දැස් දල්වා බලා සිටින මොහොතක්. ඒ වගේම ඒ පාස්කු ඉරුදුන සිදුවෙච්ච ඒ තිරස්ත්‍රීන අශිෂ්ට ඝාතනයන් 300කට අධික ප්‍රමාණයක් ජීවිත විනාශ කරපු එක, මං හිතන්නේ පාස්කු දින ප්‍රහාරය ඒ ඝාතන ඛේදවාචකයේ පමණක් නෙමෙයි, ඒ ඝාතනය සෙවීමම පවා ඛේදවාචකයක් වුණා. ඒ නිසා ඛේදවාචක දෙකක්, පාස්කු ප්‍රහාරයත් එක්ක ඛේදවාචක දෙකක් වුණා. ඒ මහා දැවැන්ත මිනිස්ස ඝාතනය එක ඛේදවාචකයක්, ඒ වගේම ඒ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කළපු විමර්ශනයන් වලටත් ඒ හා සමාන ඛේදවාචකයක්. අන්තිමේදී හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි තැනකට මේක ඇද වැටුණා, ගෝඨාභය රාජපක්ෂගේ යුගයේ. ඉතින් ඒ පාපතරයන්, ඒ යක්ෂයන් තාමත් ඉන්නවා නිදැල්ලි. එනිසා මං හිතන්නේ මේ රජයට, මේ ජනතාවාදී රජයට, අනුර කුමාර සහෝදරයාගේ නායකත්වයෙන් යුත් රජයට බරපතල වගකීමක් පැවරෙනවා ඒ වෙනුවෙන් මැදිහත් වීම එක. ඒක මේ රටේ හෘද සාක්ෂිය. ඒක ඒ පවුල් වලට ලබා දෙන යුක්තියක් නෙමෙයි. මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාවට, සමාජයට ලබාගත යුතු ජයග්‍රහණයක්, අස්වැසීමක්. නැවත එවැනි කුමන්ත්‍රණකාරී බලය අල්ලා ගැනීම සඳහා වෙන කුමන්ත්‍රණ වලට මෙනි රාජ්‍ය ත්‍රස්තවාදයන්ට තවදුරටත් ඉඩ නැහැ කියන එක. ඒ වගේම අමතක කරන්න බෑ මේ සිරකරුවන් 27 දෙනෙක් ඝාතනය කරපු විදිහ, තජුඩීන් වැනි තරුණයෙකුට අත්වෙච්ච ඉරණම. අපි දැක්කා මේක අර සිරස මාධ්‍යයේ පැවති ජනාධිපතිවරණේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂගෙන් අහුවහම නාමල් රාජපක්ෂ ලිස්සලා ගිය විදිහ, තාමත් බාරගන්නේ නැහැ ඒක ඝාතනයක් කියලා. ඒ නිසා කියන්නේ මොකක්ද? ඝාතනයක් වුණාද? ඒක මරණයක්ද? අපි මොකද්ද කියලා බලමු. බබාහුකු මේගොල්ලෝ බබාලා ඝාතනයක් කියලා කියන්නත් බෑ. ඒක මරණයක්ද කියලා දන්නේත් නැහැ. මොකද්ද කියලා දන්නේ නැහැ. තාප්පේ හැප්පුණලු, ගිනි ගත්තලු, පර්ස් එක එක තැනක, තාප්පේ හැප්පෙන්නේ වෙන තැනක. අන්තිමේදී අපි දැක්කනේ යටසැකිලි ඒවා ගණිද්දි, යටසැකිලි අතුරුදහන්, අස්ති අතුරුදහන්. එවැනි
මහසහාසික නේච ඉතිහාසයක්. මේ රාජ්‍ය භීෂණයකින් ඇලීගී ඉතිහාසයක් තින රටක්. ති මේකෙන් මුදාගැනීමේ වගකීම එය කළ හැකි එකම බලවේගේ බවට පත් වී තිබෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා නායකත්වයේ දරන මේ දේශපාලන පරිවර්තනයට. ඒක තමයි ජනතාව එතරම් විශ්වාසයක් තියෙන්නේ. එතරම් විශ්වාසයක් තියෙන්නේ. පහුගිය කාලවලම ජනතාව වෙනුවෙන් පෙළ ගැහුණත් අපි දැක්කා යහපාලනේ කාලේ මේවා පිළිබඳව දිගින් දිගටම කතා වුණා. බලපෑම් කළා අපි ඒ වෙනුවෙන් පෙනී ඒ අර්ධ සාක්ෂිය මේ අපිට තියෙන්නේ. සටන් කළා. හැබැයි එහෙන් මෙහෙට මෙහෙන් එහෙට දාලා මේ කබ ඇඳලා මේක යටපත් කළා. අවසානයේදී මේවට වගකීතුයයි කියන මිනිස්සු නැවත වතාවක් මේ රාජ්‍ය අත්පත් කරගත්තා. ඒ රාජ්‍ය අත්පත් කරගත්තේම නැවතත් මහා ඛේද වාචකයකින් පාස්කු ප්‍රහාරයකින් නවත් එවැනි කුමන්ත්‍රණයකින්. එනිසා මේකට තිත තැබිය යුතු කාලය. මේ රාජ්‍ය ත්‍රස්තවාදයට තවදුරටත් මේ රටේ ඉඩ නොතැබිය යුතුයි. එනිසා තමයි මේ රටේ ජනතාව මේ මොහොතේදී මේ සටනේ සිටින්නේ. මේ යුක්ති ඉල්ලා කරන සටනේ ඒකේ බරපතල වගකීමක් මේ කළ හැකි දේශපාලන පරිවර්තනයකට මේ රටේ ජනතාව නායකත්වය දුන්න උර දුන්නා. මෙතන ඒ කළ හැකි නිලධාරීන් රවි සිරිවර්ධන වැනි අය, ශානි අබේසේකර වැනි ප්‍රශස්ත නිලධාරීන් ඉන්නා මොහොතක් මේක. ඉන්නා මොහොතක් විශ්වාසය තබන්න පුළුවන් මොහොතක් වෙලා තියෙන්නේ ඒකයි. එවැනි ප්‍රශස්ත නිලධාරීන් ඉන්න මොහොතක මේක තමයි අපිට ලැබිලා තියෙන අවස්ථාව. අවස්ථාව මේ හෘද සාක්ෂිය වෙනුවෙන් අපි පෙනී ඉන්නේ නිසා. ඒ නිසා මං හිතන්නේ අපි සූදානම් විය යුතුයි. අපි ආරම්භ කරපු සටන නැවතත් මම කියන්නේ අපි අතුගා දැමීමේ සටන, abolitionist approach එක නැත්තම් ප්‍රවේශය, අතුගා දැමීමේ ප්‍රවේශය අපි දිගු කළ යුතුයි. නොවැම්බර් 14 වෙනිදා මේ යාතු කර්මයෙන්, මේ යකුන් පැන්නීමේ යාතු කර්මයෙන් එය විජයග්‍රහණයක් බවට පත් කිරීම සඳහා මේ රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි. එනිසා අපි හිතන්නේ මේක තමයි අපේ ඓතිහාසික අවස්ථාව. මේ රටේ ජනතාවට ජය වේවා, ප්‍රගතිශීලී බලවේගවලට ජය වේවා කියමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.